good morning. අදත් ඔයාලට වීඩියෝ එකක් ගේන්න කල්පනා කරේ. ඇත්තටම හැබැයි මෙහෙම දෙයක් වුණා. අද යන්න ගිහපු ගමන නෙවෙයි අන්තිමට යන්නේ. වෙන තැනක වීඩියෝ එකක් කරන්න ගියේ. ඒත් ඔයාලට ඊට වඩා හොඳ අත්දැකීමක් ගේන්න කල්පනා කරා. මොකද සමහර අය දැකලා නැතුව ඇති මා දැල් අදින විදිය. දැන් මන් දෙවට ඉන්නේ. දෙවට පහු කරගෙන අපි වැත්තරම වෙන වීඩියෝ එකකට තමයි යන්න ගියේ. ඒත් ඔයාලට වෙනස්ම අත්දැකීමක් ගේන්න මම තීරණය කරා. ඊට පස්සේ මේ ඔයාලට අද මා දැල් අදින එකක් පෙන්වන්න. ඒකත් අමුතුම කලාවක්. මේ පැත්තේ නිතරම මේ දේ සිද්ධ වෙනවා. ඒත් සමහර යාළුවෝ මේ දේ දැකලා නැතුව ඇති ඇත්තරම. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඉන්න තැන ගැන විස්තරයක් කරන්නම් ඔයාලට. ඉන්නේ මම දෙවටේ. දෙවටේ බීච් එකේ ඉන්නේ. අර අතන ඇතුල් පේන්නේ රූමස්සල. මේ පැත්තේ රූමස්සල පේන්නේ. ඊට පස්සේ මේ අද මාදලා අදින්නේ මෙන්න මෙතන. අපි ඒක විස්තර ටික පෙන්නන්න. ඔයාලට අර ඈතින් පේන්නේ ගාලු කොටුව. ගාලු කොටුව සහ ටවුන් ඒරියා එක තමයි පේන්නේ. අතරම මම දැන් ඉන්නේ දෙවට කලර් ලයිට් ළඟ. මෙතනින් තමයි හයිවේ එකට යන්න හැරෙන්නේ. අපි බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා. මාදල් අදිනකොට දෙපැත්තක ඉඳන් තමයි අදින්නේ. ඒ කියන්නේ මේක වෙන්නේ ඈත ඔයාලට පෙන්වන්නම් මම. ඒ කියන්නේ ඈතට ගිහිල්ලා තියෙනවා ඔරු දෙකක් යනම මුහුදට. ඒ මුහුදට ගිහිල්ලා ඔරු දෙකෙන් ඒ දැල දාලා ඒ කියන්නේ ලොකු සීමාවක් වට කර ගන්නවා මුලින්. ඒ කියන්නේ ඒ වට සීමාවේ ඉන්න මාළු ටික තමයි මේ දැලට හසු වෙන්නේ ඇත්තටම. ඊට පස්සේ ගොඩ ඉඳගෙන කට්ටිය දෙපැත්තක ඉඳගෙන ඒ දැල ටික ටික ගොඩට ගෙන්නනවා. ඒක අර මේ දැල තියෙන සීමාව බලා ගන්න පුළුවන්. ඈත පේනවා සල්, ඒ කියන්නේ රවුමට පේනවා අර මේ අර ඔරු දෙකත් එක්කම ඒ දැලේ සීමාව පේනවා අපට. ඊට පස්සේ ඉතින් මේක ටිකක් වෙලා යන වැඩක්. ඒගොල්ලෝ එපාර දෙපැත්තේ ඉඳගෙන මේ දැල ටික ටික මුහුද මේ ගොඩමීම දෙසට අදිනවා. මේක මේ ඇත්තට මාළු අල්ලන්න තමයි මේක කරන්නේ. මම ඒ දෙයට එච්චර කැමති නැති වුණත් ඉතින් මේක ඒ මිනිස්සුන්ගේ ජීවිතේ. ඒ මිනිස්සු මේ දේ කරලා තමයි කීයක් හරි හොයාගන්නේ. මේකෙදි දැන්ටත් මේගොල්ලෝ දෙපැත්තකින් නම් ටික ටික දැල කොට අදිනක බං ඉන්නේ. මං ඔයාලට ඒක පෙන්වන්නම්. මේකට ඉතින් ඒ කියන්නේ අපේ කට්ටිය විතරක්, ඒ කියන්නේ මෙතන අදාළ අය විතරක් නෙවෙයි, මේකට ඒ කියන්නේ පිටින් ඉන්න කට්ටියත් මේ දෙයට ඇත්තටම සම්බන්ධ වෙනවා. එතකොට අන්තිමට මාළු ටික ගොඩට ආවට පස්සේ ඒගොල්ලොන්ටත් ඒ අදින ඒ අලුතෙන් ආපු අයටත් මාළු, ඒ කියන්නේ මාළු තමයි දෙන්නේ. ඒකට උදව් කරාට. මේක ඇත්තටම අමාරු දෙයක්. ලොකු දැලක් තමයි මේ විදිහට මේගොල්ලෝ එකතු වෙලා ගොඩට අදින්නේ. ඔයාලට ඒක දැක්කම පේන්නේ කොච්චර අමාරු වැඩක්ද කියලා. ඒගොල්ලෝ ඒ කියන්නේ මෙහෙම අදින ගමන් එයාලගේ අර විඩාව සංසිඳෙන්න ඒගොල්ලොන්ටම ආවේනික, කියන්නේ දීවරයින්ට ආවේනික වචන කතා කරනවා. ඒගොල්ලෝ ඒ විදිහට තමයි මේක කරගන්නේ. අපි අතරම බලමු කොහොමද වෙන්න කියලා. දැන්
දැන් දැල තවමත් ටික ටික ගොඩට අදින්නව ගමන් ඉන්නේ. දැන් ගොඩක් වෙලා යන මැත්තටම මේකට ලේසි වැඩක් නෙවෙයි, හරි අමාරුයි මේක. අර ඈත පේනවා ඇති රූමස්සල පන්සල වලට පේනවා දන්නේ. අර ඈතින් පේන්නේ රූමස්සර විහාරය. දැන් මේකේ අර මේ ඔරු දෙකක් යනවා කියලා මම ඔයාලට කිව්වා. දැල ටික ටික ගොඩට එනකොට ඒ ඔරු ගොඩට එනවා. ඒක ඔරුවක් දැන්ටත් ගොඩට ආවා. ඒ ඔරුව ගොඩට ඇවිල්ලා තියෙන්නේ. අනිත් ඔරුවක් දැන් ටික ටික ගොඩට එනවා. මේක තමයි අනිත් ඔරුව. මේකත් දැන් ගොඩට ආවා. දැන් ටිකක් කිට්ටුව තියෙන්නේ. අපි ටිකක් ඇදලා බලමු නේද ඒක කොහොමද කියලා. දැන් මේක අන්තිම හරිය තමයි යන්නේ. කොහොමත් මේක අන්තිම හරියනකොට ගොඩක් සෙනක මෙතන ටෙක්ග්‍රස් වෙනවා. ගොඩක් අය මේක බලන්න එනවා. ඒ වගේම මේකට උදව් කරන්න එනවා. දැන් කිට්ටුව තියෙන්නේ. දැන් ගොඩක්ම කිට්ටුවෙන් තියෙන්නේ. ඒ බලමු කොහොමද කියන එක. මාළු වහ වෙලා ඉන්නවා මේකේ. මේ හරියට දැල එහා ඉන්නට තමයි ගොඩක්ම මාළු එතන ඉන්නේ. අයියෝ රෝබි දේන මහා දේන 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 Yeah.
දැන් දැන් ගොඩට ගෙනාවා අපි බලමු කොහොමද කියලා මාළු අවුරු කිය. දැන් මෙයාලා කියන්නේ මේ මාළු ටික දැලෙන් එළියට අරගෙන ඊට පස්සේ මෙතන එයාලට උදා කියන්නේ දැලා දින්න උදව් වුණු අයටත් බෙදනවා ටික ටික. කියන්නේ එයාලා ටික ඉතුරු මාළු ටික බෙදා ගන්නවා. අද නම් මම හිතන විදිහට පොඩි මාළු ගොඩක් තමයි අහු වෙලා තියෙන්නේ. දැන් එහෙනකොට අපි බලමු කොහොමද කියලා. අතරේ වට කරන්නේ ඉක්මනට එන්නේ මේ තේපොනේ යනවනම් Thank you.
ඉතින් මේ මාදල් කර්මාන්තයේ සිද්ධ වෙන්නේ මේ කට්ටිය දැන් මහන්සියට තේ ටිකක් පීලෙන්න ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ ආයෙත් ආවට පස්සේ ආයෙ මේ ඔරුවෙන් මේ දැල අරගෙන යනවා. ඒ දැල ඔරුවෙන් ලොකු ඔරුවෙන් දැල අරගෙන යනවා. දෙපැත්තෙනුත් තව පොඩි ඔරු දෙකක් යනවා. ලොකු ඔරුව දැල දාලි වෙරලා ආයෙ ගොඩට එනවා. ඊට පස්සේ මාදලේ පාරක් පෙන්නගෙන පොඩි ඔරු දෙක තමයි ගොඩට එන එකක් මාදල ගොඩට එන එකට උදව් කරන්නේ. ඉතින් ඕන කෙනෙක්ට මේකට කියන්නේ සම්බන්ධ වෙන්න පුළුවන් මාදල් අදිනකොට එයාලට එතකොට මේගොල්ලෝ මාදල් ගොඩට ආවට පස්සේ මාළු ටිකක් දෙනවා. මෙහෙම තමයි ඉතින් මේ මිනිස්සුන්ගේ කියන්නේ ජීවර කර්මාන්තයේ තවත් එක් පැත්තක් මාදල් ලැබීම. මම හිතනවා ඉතින් ඔයාලටත් මේ මාදල් සම්බන්ධව යම් කියන්නේ මමත් එහෙම ලොකු විස්තරයක් එහෙම දන්නේ නැහැ. ඒත් මං හිතනවා ඉතින් ඔයාලට ඒ වුණාට මේ දැකපු දේවල් එක්ක යම් අයිඩියා එකක් එන්න ඇති කියලා මාදලක් හදිනවා කියන්නේ මොකක්ද කියන එක ගැන